NPP Policy Focus. අයිබෝන් NPP Policy Focus අපි කතා කරන්නේ ජාතික ජනබලවේගයේ එක් එක් ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන්. මේ ප්‍රතිපත්ති සම්පාදකයන් සමග එක් එක් ප්‍රතිපත්තීන් වල විශේෂ කාරණායි අපි මේ වැඩසටහන තුළින් කතා කරන්නේ. ඉතින් තවත් එක් සුවිශේෂී ප්‍රතිපත්තියක් ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ. ජාතික ජනබලවේගයේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වූ ප්‍රතිපත්තිය මොන්ගේ තේමා පාඨය වන්නේ එක්ව අත් නොහැර. ඉතින් එක්ව අත් නොහැර යන ගමනක් ගැන අපි කතා කරන්නේ ජාතික ජනබලවේගයේ ඒ අදාළ ප්‍රතිපත්ති සම්පාදකීන් කමිටුවේ දෙපළක් සමගයි. රිග්ම ෆොන්සේකා මහතා ඒ වගේම සුභානි උදේශිකා මහත්මිය අපිත් එක්ක ඉන්නවා. අයිබෝවන් කියලා පිළිගන්නවා ඔබ දෙපළටම. අයිබෝවන්. ඔව්. අපි කතා කරන්නේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ඉතාමත්ම වැදගත් සංවේදී මාතෘකාවක් අපේ රටේ තියෙන ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනයේදී අනිවාර්යයෙන්ම අපි ඔවුන් පිළිබඳ දැනගන්න ඕනි මොවුන්ගේ මොන වගේ වර්ගීකරණයක්ද තියෙන්නේ, එහෙම නැත්නම් රටේ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද. මේක අතිශය වැදගත් කාරණාවක්. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු සුබන්නා. ඔව්. ගොඩක් ස්තුතියි. අද කාලීන මාතෘකාවක් සහ ජාතික ජනබලවේගයෙන් අපි උනන්දුනා මේ ආබාධ සහිත තැනැත්තන්ට මොන වගේ පරිසරයක්ද තියෙන්නේ සහ මේ ජාතික ජනබලවේගයේ උත්සාහය ආබාධ සහිත තැනැත්තන් සමාජගත කිරීම. එතකොට අපේ රටේ ජනගහණයෙන් 8.7%, ඒ කියන්නේ 116ක් විවිධ ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් ඉන්නවා, විවිධ ආබාධ තියෙන කට්ටිය. එතකොට ඒ වගේම අපි ගන්නවා මේකේ ආබාධ සහිත ශේෂ්ත්‍ර ප්‍රධාන කොටස් හතරක් ගන්න වර්ගීකරණය. දෘශ්‍ය ආබාධ, ශ්‍රව්‍ය ආබාධ, චලනාබාධ සහ බුද්ධිමය වර්ධන ඌනතා කියන ප්‍රධාන කොටස් හතර ගන්නවා. ඒ වගේම අපි මේකට සම්බන්ධ කරනවා අපිට අමතක කරන්න බැරි කොටසක් තමයි මනෝ සමාජීය ආබාධ සහිත තැනැත්තන් සහ විවිධ බහු ආබාධ තියෙන තැනැත්තන්. ඒකින් කොටස් අනු කොටස් වලට යන වෙන ශාරීරික ආබාධ, සුෂුම්න ආබාධ, වෙන චලන ආබාධ තියෙන වගේ රෝද පුටු භාවිතා කරන කෘතිම ආධාරක උපකරණ භාවිතා කරන කියලා. ඒ වගේ හැම ආබාධයක්ම මේ වගේ විවිධ කොටස් වලට කැඩිලා වෙන් වෙලා යනවා. ඒකට ඒ කෙනාගේ හැකියාවට වෙනස් වෙන, කියන්නේ හැකියාව වෙනස් හැම කෙනාගේම සහ ශ්‍රී ලංකාවේ භූ විෂමතාවයත් එක්ක ගත්තහම ග්‍රාමීය පරිසරයට වැඩිය නාගරික පරිසරයේ පොඩ්ඩ සුළු වශයෙන් පහසුකම් එක්ක සමාජයේ අනිත් අයත් එක්ක අන්තර්කරණය වෙන්න පුළුවන් ඉඩකඩ බොහොම පහසුවෙන් තියෙන අවස්ථා තියෙනවා. නමුත් මේක ග්‍රාමීයව ගත්තොත් තියෙන පහසුකම් එක්ක යාළුවන්ට සමාජගත වෙන්න තියෙන බාධා රැසයි. අපි මේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාවෙන් අපි උත්සාහ කරනවා මේක අපි මේ වෙනුවෙන් කරන්නේ ඒ ගැටලු ඉඳගෙන ඉදිරියට යන ආකාරයට දැඩි විෂමතාවයක් තියෙනවා ගම්බදෙල නගරයට එනකොට මෙහි. ඒ වගේම මම අහන්න කැමතියි සංඛ්‍යාත්මක වශයෙන් ගණනය කිරීමක් වුණාද මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී එක් එක් අංශයන්ගේ? නැහැ, දැනට අපි භාවිතා කරන්නේ 2012 ජනහා සංඛ්‍යා ලේඛනයකින් ගත්ත තොරතුරු. ඒ තොරතුරු නිවැරදි තොරතුරුද කියලා අපිටත් ගැටලුවක් තියෙනවා. මොකද ඒ සංගණනයේට ආබාධ සහිත කාන්තාවක් විදිහට මාව ගණනය වෙලා නැහැ. ආබාධ සහිත කාන්තාවක්, ඒ වගේම ශාරීරික ආබාධයක් තියෙන කෙනෙක් විදිහට මාව ඇතුළත් වෙලත් නැහැ. එතකොට ඒ තියෙන තොරතුරු නිවැරදි තොරතුරු නෙවෙයි කියලා අපි දන්නවා. ඊළඟට හැරෙනවා රිද්ම පොම්සේකා මහත්මයාගේ පැත්තට. ඇත්තටම ඔබතුමාට මම කාලෝචිත ප්‍රශ්නයක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සම්බන්ධව ඉදිරිපත් කරන්නේ. ජාතික ජනබලවේගයේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව තියෙන ප්‍රවේශය මොකක්ද? ස්තුති ආරාධනා කරාට. ජාතික ජනබලවේගය හැටියට මේ ගැටලුව සම්බන්ධයෙන් අපි ප්‍රවේශය ගන්නේ අයිතිවාසිකම් කියන දෘෂ්ටි කෝණයෙන්. මොකද පොදුවේ ගත්තම මේක දිහා බලන විවිධ කෝණයන් තියෙනවා. එකක් බලනවා මේක සුභ සාධන ගැටලුවක් හැටියට. තව පිරිසක් මේක දිහා බලනවා සෞඛ්‍යමය ගැටලුවක් හැටියට. නමුත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තු නිර්ණායකය තමයි මේක තවදුරටත් සුභ සාධන ගැටලුවක්වත් සෞඛ්‍යමය ගැටලුවක්වත් නෙමෙයි, මේක පුරවැසියන් පිළිබඳව ආබාධ සහිත පුද්ගලයන් නැත්තම් උණු පුරවැසියන් ලෙස සලකලා පුරවැසියෙක් හැරියට තමන්ට භුක්ති විඳින්න තියෙන අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් හැරියට තමයි අපි මේක දකින්නේ. ජාතික ජනබලවේගයේ පැහැදිලි ස්ථාවරක සිටිනවා මේක තවදුරටත් සුභ සාධක කටයුත්තක් හෝ අර කිව්වා වගේ සෞඛ්‍ය කාරණයක් නොව අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් කියලා. ඒ වගේම අපි ආබාධ සහිත පුද්ගලයෝ දිහා බලන්නේ ඔවුන් විශේෂ පුද්ගලයෝ හැටියට නෙමෙයි.
ඔබ දැන් ලෝකේ ගත්තොත් විවිධාකාරයි. විවිධත්වෙන් අපි උදාහරණයකට ගමු පාරිසරික විවිධත්වය. ගංගා තියෙනවා, ඇළදොල තියෙනවා, ගස් තියෙනවා, උස ගස් තියෙනවා, මිටි ගස් තියෙනවා. පුද්ගලෝ හැටියට ගත්තාමත් ඇත්තටම කියනවා නම් උස මිනිස්සු ඉන්නවා, කොට මිනිස්සු ඉන්නවා, අතපය එක්ක උපදින මිනිස්සු ඉන්නවා, සමහර අවස්ථාවල අතපය නැතුව උපදින මිනිස්සු ඉන්නවා. ජීවිතයේ යම්කිසි අවස්ථාවක මුහුණ දෙන යම්කිසි ආපදා තත්ත්වයක් නැත්තම් ඇක්සිඩන්ට් එකක් නිසා සමහර වෙලාවට ඔබ ආබාධසිතකට පත් වෙන්න පුළුවන්. ඉතින් පුද්ගලෙන් අතරෙත් මේක විවිධත්වයක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් සමාජයක් හැටියට අපි විශ්වාස කරනවා ජාතික ජනබලවේගය හැටියට මේ විවිධත්වය තුළ මානවවාදී ලෙස මේක දකින්න ඕන. නැතු මේක විශේෂ කාරණාවක්වත් මුකුත් ඔවුන් කෙරෙහි දක්වන අනුකම්පාවක් හෝ කරුණාවක් ලෙස අපි මේ මාතෘකාව ගන්නෙ නැහැ. ජාතික ජනබලවේගයේ ප්‍රවේශය තමයි පැහැදිලිවම ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව ඔවුනුත් පුරවැසියන්, ඔවුන්ටත් පුද්ගලයන් හැටියට පුරවැසියන් හැටියට සම අයිතිවාසිකම් මේ වගේම සාධාරණ අවස්ථාවන් සහ පූර්ණ ලෙස සහභාගී වෙන ජීවිතයේ යම් යම් කටයුතු වලට පූර්ණ ලෙස සහභාගී වෙන්න තියෙන ඒ අයිතිය මූලික කරගෙන තමයි අපි මේ කාරණේදී අපේ ප්‍රවේශය ලබා දෙන්නේ. ඒ වගේම අපේ ජාතික ජනබලවේගයේ මේ සම්බන්ධයෙන් දෙන ප්‍රතිපත්තිය ගොඩනැගෙන්නෙම ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ තියෙන ජාත්‍යන්තර ප්‍රඥප්තිය මත කියලා කියන කාරණේ තැන ඉඳලා තමයි අපි මේ වැඩේට ආරම්භයක් ලබා දෙන්නේ. පිටාමත්ම පැහැදිලි ජාතික ජනබලවේගයේ ප්‍රවේශය මොන වගේද මේ ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් කියලා මම යලිත් සුභානි මහත්මියට පැත්තට හැරෙනවා. ඔබතුමා ඊට ප්‍රශ්නයක් යොමු කරන්න. ඇත්තටම ආබාධිත පුද්ගලයන් ආබාධ සහිත පුද්ගලයන් ගැන කතා කරද්දී අපිට කියවෙන විශේෂම ශේෂ්ත්‍රයන් කීපයක් තියෙනවා. එක් ශේෂ්ත්‍රයක් තමයි අධ්‍යාපනය, අනිත් ශේෂ්ත්‍රය සෞඛ්‍ය. මේ පිළිබඳව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිවල මොනවාද කතා වුණ කාරණා, ඒ වගේම අන්තර්ගතයෙන් විශේෂයෙන්ම ආබාධ සහිත දරුවන් අපි අධ්‍යාපනය ගත්තහම දරුවෙක් ඉපදුනහම මුණපාන ප්‍රධානම ගැටලුව තමයි එයාලගේ හරි වර්ගීකරණය නොමැතිවීම සහ එයාලව සමාජගත වෙන්න සහ එයාලගේ අධ්‍යාපනයට මුණපාන ගැටලු. අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්න විශේෂ භෞතික ප්‍රවේශය නොමැතිවීම හරහා ඒගොල්ලන්ට මූලික අධ්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනය නොමැති වෙනවා. ඒ හේතුවෙන් එයාලට තමාගේ ඉදිරි කටිය තුළ රටේ ශ්‍රම බලකායට දායකත්වය දෙන්න එයාලට අවස්ථාව අහිමි වෙනවා මේ භෞතික පරිසරයේ තියෙන ගැටලුත් එක්ක. එතකොට අපි අධ්‍යාපනය සහ ඉගෙනීම කියලා එක අපි කොටසක් අපි ප්‍රතිපත්ති මාලාවේ සාකච්ඡා කරනවා. ආබාධ සහිත තැනැත්තන්ට අධ්‍යාපනයට ඇති අයිති අපි ප්‍රතිපත්ති මාලාවේ විශේෂයෙන්ම කරුණු රාශියක් ඔස්සේ සාකච්ඡා කරනවා. අන්තර්කරණ අධ්‍යාපනය, අන්තර්කරණයෙන් යුත් පන්තිකාමර, ඒ වගේම සාකච්ඡා කරනවා අපි විශේෂ අවශ්‍යතා සහිත කියන එක අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී අපි මූලිකවම ලෙන්කර දක්වනවා. විශේෂ අධ්‍යාපන අවශ්‍යතා කියන එක, මේක විශේෂ අවශ්‍යතා අපි හැමෝටම තියෙන්න පුළුවන්. නමුත් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි විශේෂ අධ්‍යාපන අවශ්‍යතා දරුවන්ට තියෙන්නේ කියලා. එතනදී අපි කලින් කතා කරා වගේ ප්‍රවේශ වීමට තියෙන ගැටලු නිසා ගොඩක් දරුවන් සමාජගත වෙන්නේ නැහැ. හේතුව යලට පාසලේ භෞතික පරිසරයේ ගැටලු තියෙන නිසා. ඒ වගේම මහත්මිය සෞඛ්‍ය ගැන කතා කරන්න ඕනි. අපි සෞඛ්‍ය ගැන මේ අවසයිත් පුද්ගලයන්ගේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු වුණාද? සෞඛ්‍ය ගැන අපි වෙනම කොටසක් කතා කරනවා. අධ්‍යාපනයේ වගේම වෙනත් කොටසක් විදිහට සෞඛ්‍යත් කතා කරනවා. සෞඛ්‍ය තමයි අපිට තියෙන මූලිකම දේ. හරියාකාරවට හරි කාලෙදී යොමු වෙන්න බැරි වුණාම දෙවෙනි ආබාධින තත්ත්ව තියෙනවා. විශේෂයෙන්ම සුෂුම්න ආබාධ තියෙන අය, විශේෂයෙන්ම ආබාධ සහිත කාන්තාවන්. එතකොට අපි ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රව්‍ය ආබාධිත කාන්තාවන්ට එයාලට තොරතුරු sannivedanaya කරන්න midwife ට සංඥා භාෂාව නොහැකි වුණොත් එයාට ඒ තොරතුරු sannivedanaya වෙන්නේ නැහැ. එතකොට එයාට දන්නේ නැහැ කොහොමද මේ කාලේදී මේ semester එකේදී එයාට මොන වගේ මොන pains දෙන්නේ. එයාට midwife ට තේරුම් කරන්න බෑ සංඥා භාෂාව ඒ අය අතර නොතිබුණොත් එයාගේ තොරතුරු sannivedanaya කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මූලික ගැටලුවක් තමයි රෝහල් වලට ප්‍රවේශ පහසුකම්, භෞතික පරිසරයේ ප්‍රවේශකම් නොවැතිවීම සහරහ රෝද පුටුවක් භාවිතා කරන කාන්තාවකට, ඒතර වැඩිහිටියෙක්ට, ඒ හැම කෙනෙක්ටම රෝහලට එයාලගේ කටයුතු එදිනදා කටයුතු කරගන්න ප්‍රවේශ වෙන්න නොහැකි වෙනවා. ඒකේ අපි ප්‍රතිපත්ති මාලාවේදී අපි යෝජනා කරලා තියෙනවා ෆෝකල් පොයින්ට් එකක්, ඒ කියන්නේ හෙල්ප් ඩෙස්ක් එකක් පාවිච්චි හඳුන්වා දෙන්න. එතකොට ඒ වගේම
උදව්කවුලු වලට සංඥා භාෂාව පුළුවන් භාෂා පරිවර්තකයකෝ හෙදියන් මේ පිළිබඳව පුහුණුවලත් හෙදියන් මේ සඳහා සම්බන්ධ කරගන්න. මෙතනදී විශේෂයෙන් අපි කතා කරන්න ඕනේ කාන්තාවන් මුහුණ දෙන ගැටලුත් තියෙනවා මේ. ඉතින් ඒ ගැටලු පිළිබඳවත් අපිට පොඩ්ඩක් ඔව් කාන්තාවන් මුහුණ පාන ගැටලු කිව්වහම විශේෂයෙන්ම අපිට හැම ආබාධයකම ඉන්න එක එක ආබාධ තත්ත්වල ඉන්න කාන්තාවන් මුහුණ පාන විවිධ ගැටලු තියෙනවා. ඒ ආබාධයට ඒ මුහුණ පාන ගැටලු වෙනස් වෙනවා. මම කලින් සඳහන් කරා වගේ අර ශ්‍රාවය ආබාධිත කට්ටියට එතකොට අපි හිතමු අපි කතා කරනවා අපි ප්‍රතිපත්තිමානාරී යුක්තිය සහ සාධාරණත්වය කියලා. එතකොට අපි බුද්ධිමය ආබාධ තියෙන අය බුද්ධිමය ආබාධ සහිත තරුණියක් යම්කිසි අගතියකට ලක් වුණොත් කොහොමද අපි යාලට ඒ අවශ්‍ය රැකවරණය දෙන්නේ අවශ්‍ය පහසුකම් සැලසන්නේ කියලා. නමුත් ඒ අයට කෙටි කාලීන මතකයක් එක්ක සමහර යාලා දන්න සාක්ෂි මතක දෙන්න පුළුවන්. ඒකට ඊළඟ අවශ්‍ය වෙන ඉදිරි පියවරවල් ගැන අපි ප්‍රතිපත්ති මාලාවේ සාකච්ඡා කරනවා. ඔව් අපිට පැහැදිලි සුභානි මහත්මිය අපිට ආබත් සහිත පුද්ගලයන්ගේ විවිධ අංශයන් ශේෂ්ත්‍රයන් ගැන අපි කතා කරේ. ඊළඟට මම හැරෙනවා අපේ රිද්ම ෆොන්සේකා මහත්මයාගේ පැත්තට. අවසාන වශයෙන් මම දැනගන්න කැමති රිද්ම ෆොන්සේකා මහත්මයා මේ සියලු කාර්යයන් කරන්න රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඉතින් රාජ්‍ය මැදිහත් වීම මොන වගේද බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේවා ප්‍රායෝගිකව දකින්න? අනිවාර්යයෙන්ම දැන් සුභානි කතා කරපු ගැටලුත් එක්ක ඔබට තේරෙනවා මේක ඉතාමත් සංකීර්ණව ඉතාමත් අවධානයෙන් පිළිතුරු සොයන්න ඕන අවස්ථාවක් කියලා. ඉතින් මේ தත්ත්වය තුළ අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ ගැන කතා කරද්දි පළවෙනි කාරණේ තමයි ආබාධ සහිත පුද්ගලයන් ඔවුන් සියලු ස්තරයන් තුළ ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්න ඕන. මේ ගැටලුව කතා කරන අවස්ථාවේ සිට නැත්නම් මේ ප්‍රතිපත්ති හදන අවස්ථාවේ සිට නැත්නම් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සහ ඒවා නිෂ්පරිද ක්‍රියාත්මක වෙනවාද කියන එක මැන බැලීමේදී කියන කාරණා සියල්ලෙදීම ආබාධ සහිත පුද්ගලයන්ගේ සහභාගිත්වය අත්‍යවශ්‍යයි. අපි ජාතික ජනබලයේ හැටියට ඔය කියන අස්තරයන් සියල්ලෙම ආබාධ සහිත ප්‍රජාවගේ සහභාගිත්වය ස්ථීර කරන්න කැප වෙලා ඉන්නවා. දැන් මේ ප්‍රතිපත්ති උදාහරණයකට සෑදීමේදී පවා ඔවුන්ගේ සහභාගිත්වය මුල සිට මේ දක්වාම ඉතාමත් ප්‍රායෝගිකව ඒක අපිට දකින්න ලැබුණා. ඒ වගේම මේක ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ව්‍යුහය තුළ නැත්තම් කළමනාකරණයේදී පාලනයේදී විශාල වෙනස්කම් රටේ සිද්ධ වෙන්න අවශ්‍යයි කියලා විශ්වාස කරනවා අපි. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු අලුත් නීති ගෙනීමට දැනට තියෙන නීති සායව ක්‍රියාත්මක වෙනවාද කියන එක මැන බැලීමටත් අපි ජාතික ජනබලවේගය හැටියට මේ ප්‍රතිපත්තිය තුළ පොරොන්දුවක් දෙනවා. ඒ වගේම අපි පැහැදිලිව කියනවා දැනට ලංකාව අස්සම් කරලා තිබෙන අපි ඉස්සලා කතා කරපු ප්‍රතිපත්තිය ලංකාව තුළ බලාත්මක කරන්න අවශ්‍ය නීති සහ ඒ පසුබිම හැදීමත් මේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය තුළ අපි පැහැදිලිව අත්පොරොත්තුවක් ලෙස ලබා දීලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේ කටයුත්ත ක්‍රමිකව සිද්ධ වෙන්න ඕන කටයුත්තක්, නිසි වැඩපිළිවෙලකට ඇක්ෂන් ප්ලෑන් එකකට යන්න ඕන කටයුත්තක්. ඒක ක්‍රමිකව සිද්ධ වෙද්දී ඔබ දකිනවා මේව කරද්දි සමහර කෙනෙක්ට කියන්න පුළුවන් මේ ගොඩාක් දේවල් අපි කියනවා නමුත් මේක කොහොමද කරන්නේ කියලා. නමුත් මේක වැඩපිළිවෙලක් හැටියට තමයි අපි සකසලා තියෙන්නේ. වාර්ෂිකව මේක ඉවලුවේට් කරලා ඉස්සරහට යන්න ඕන වැඩපිළිවෙලක්. ඒ වගේම වැදගත්ම කාරණේ තමයි මේ වගේ කටයුතු කරද්දි සම්පත් අවශ්‍යයි. මොකද පොරොන්දුවක් දෙනවා නම් ඒ පොරොන්දුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පැහැදිලි වෙන්න ඕන. අපි ජාතික ජනබලවේගය හැටියට මේ අපේ ප්‍රතිපත්ති තුල පොරොන්දුවක් දීලා තියෙනවා. මේ කියන ක්‍රියාමාර්ග සහ ඇක්ෂන් ප්ලෑන් සියල්ලම අපේ වාර්ෂික අයවැය තුල ප්‍රක්ෂේපණය වෙන්න ඕන කියන කාරණේ ඒ පොරොන්දුව ලබා දීලා තියෙනවා. ඉතින් ඔබ දකින්න ඇති මේ ප්‍රතිපත්තිය එළි දක්වපු දවසේ අනුර කුමාර සහෝදරයා ඉතාමත් පැහැදිලිව කිව්වා මේ ප්‍රතිපත්තිය ක්‍රමිකව යම්කිසි වැඩපිළිවෙලකට අනුව ක්‍රියාත්මක කරන්නේ ජාතික ජනබලවේගය හැටියට බැඳිලා ඉන්නවා කියන කාරණේ. සහ මට තව වැදගත් කාරණයක් කියන්න ඕන, මේක හුදෙක් ලියවිල්ලක්ම පමණක් නොවේ කියන කාරණේ. මොකද මේක ජනතාව සහ ජාතික ජනබලවේගයේ නායකත්වය අතර ඇතිවන්නා වූ එකඟතාවයක්. ඉතින් මේ එකඟතාවයේ සෑදීමේදී ජන සහභාගීත්වයක් තිබුණා, ආබාධ සහිත ප්‍රජාවගේ සහභාගීත්වයක් තිබුණා. ඒ නිසා මේක හුදෙක් ලිවිල්ලම පමණක් නෙමෙයි යම්කිසි ඇත්තනම එකඟතාවයක්, පැහැදිලි එකඟතාවයක්. ඉතින් මම හිතන්නේ මේ එකඟතාවය ඉෂ්ට කරන්න මේ කියන පොරොන්දු සියල්ල ක්‍රියාත්මක කරන්න ජාතික ජනබලවේගය වශයෙන් පෙනී සිටිනවා සහ ඒ වටා ඉන්න කණ්ඩායම ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා කියන කාරණේ මට පැහැදිලිවම කියන්න පුළුවන්. ඔව් ඉතමත් පැහැදිලි. අපි මේ වැඩසටහනේදී දිගින් දිගටම කතා කරන්නේ ජාතික ජනබලවේගයේ විවිධ ප්‍රතිපත්තීන් වල
අන්තර්ගතයෙන් පිළිබඳව ඉතාමත් වැදගත් සංක්ෂිප්ත කාරණා කිහිපයක් පිළිබඳවයි අපි කතා කරන්නේ. අපි කතා කරේ ජාතික ජනබලවේගයේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වූ ප්‍රතිපත්තිය. ඒ සඳහා අපත් සමග සම්බන්ධ වුණා ඒ ප්‍රතිපත්ති සම්පාදක කමිටුව වෙනුවෙන් රිග්ම ෆොන්සේකා මහත්මිය, ඒ වගේම සුභානි දේශිකා මහත්මිය, ඔබ දෙපළටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඒ වටිනා අදහස් ජනගත කිරීම, ප්‍රතිපත්ති ජනගත කිරීම සඳහා මේ වැඩසටහනත් එක්ක එක්වීම සම්බන්ධයෙන්. ඉතින් තවත් NPP පොලිසි ෆෝරම් තවත් අපි ප්‍රතිපත්තියක් ගැන කතා කරමු ඉදිරි වැඩසටහන් වලදී. ස්තුතියි. NPP Policy Focus.